කැනඩාව අපිට නිදහස ලැබිච්ච දවසේ ඉඳලා අපිත් එක්ක හිටපු ඉතාම කිට්ටුම මිත්‍රයෙක්. අපේ මුල්ම එයාපෝට් එක හදලා දීලා තින්නේ මේ කැනඩාව. එතනින් ගියපම දැනටත් දුවන ওই දුම්රිය එන්ජින් වැඩිපුරම ලබලා දීලා තින්නේ කැනඩාව. පළවෙනි හයිවේ එක හදලා දීලා තින්නේ කැනඩාව. ඊට පස්සේ මාදුරෝයේ සතයක්වත් නැතුව නොමිලේ මාදුරෝයේ මහවැලි ව්‍යාපාරය කරලා දීලා තින්නේ මේගොල්ලෝ. හාඩි යුනිවර්සිටි එක බවට පත් කරලා දීලා තින්නේ කැනඩාව. ඒ වගේ කැනඩාව පුදුම විදියට ලංකාව එක්ක තියෙච්ච මිත්‍ර රටක්. කොමන්වෙල් කන්ට්‍රි එකක් විදියට. ඉතින් ඒ නිසා 2009 යුද්ධෙන් පස්සේ කැනඩාවත් ශ්‍රී ලංකාවත් අතර තිබුණේ ඒ සුහදත්වය. ඒ සම්බන්ධය එක්තරා ප්‍රමාණයකට කඩා වැටිලා තිබුණා. ඉතින් මේ මම මේ මේ පිළිබඳව එන්න කලින් අධ්‍යයනය කරනකොට මට තේරුණා මේ තරම් කිට්ටුවෙන් වැඩ කරපු අපේ අපිට හිතවත් රටක් විශේෂයෙන්ම ඔබ කිව්වා වගේ G7 කන්ට්‍රි එකක් මේ ලංකාවත් එක්ක හිත හොඳ නැති විදිහට ඉන්න එකේ වැරද්දක් තියෙනවා ඒ වෙනුවෙන් යමක් කළ යුතුයි කියන අදහස නිසා මම හිටපු ජනාධිපතිතුමාට කිව්වා මම කෙටි කාලයකට යන්නම් කියලා. ඇත්තට මම ඉස්සෙල්ලා කිව්වා අවුරුද්දකට වැඩිම වුණොත් අවුරුදු දෙකකට මම යන්නම් කියලා තමයි ආවේ.